agriculture beyond production. තක්කලි වලින් ජෑම් හදාගන්නේ කොහොමද කියලා අපි දැන් ඔබට කියලා දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. අමිත මහත්මිය, ජෑම් නිෂ්පාදනයේ පියවර ටිකක් අපේ ප්‍රේක්ෂකයන් මතක් කරමු. ජෑම් සාදා ගැනීම සඳහා අපිට අවශ්‍ය වෙනවා තක්කාලි කිලෝ එකකට සීනි ග්‍රෑම් 900ක් කිලෝ එකක් වගේ පෙක්ටින් ග්‍රෑම් 10ක් 7.5ක් වගේ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඊළඟට සිට්‍රික් අම්ල ග්‍රෑම් 15ක් 20ක් විතර අවශ්‍ය වෙනවා. ඉතින් අපි හදන ක්‍රමයක් ප්‍රේක්ෂකයන් මතක් කරලා පොඩි කියලා දෙමු. අපි ඉස්සෙල්ලාම තක්කාලි ටික බ්ලෙන්ඩ් කරලා තක්කාලි යුස ලබා ගමු. මේදී අර මේ තක්කාලි බ්ලාන්ච් කරන එක කරන්නේ නැහැ. කෙලින්ම මේ අමු තක්කාලිම තමයි මේ ජෑම් නිෂ්පාදනය සඳහා යොදාගන්නේ. ඔව් බ්ලාන්ච් කරලත් ගන්න පුළුවන්. අමු තක්කාලිත් යොදා ගන්න පුළුවන්. ඊළඟට අපි ඒ ලබාගත් යුස හොඳට පෙරලා ලිපේ තියලා එකට අවශ්‍ය කරන සීනි ප්‍රමාණය, ඒ කියන්නේ ග්‍රෑම් 914 ප්‍රමාණයක් දාලා හොඳට රත් කරනවා. ඊළඟට සිට්‍රික් අම්ල ග්‍රෑම් 15ක් 20ක් විතර අවශ්‍ය වෙනවා. තුලුවට කරන ව්‍යාපාරයක් විදිහට ජෑම් නිෂ්පාදනය කිරීමේදී අපි හොඳ තත්ත්වයෙන් මේ නිෂ්පාදනය දෙන්න අපි හොඳ නිෂ්පාදමට ආවට පස්සේ තමයි ලිපෙන් ඉවත් කරගන්න ඕනේ ජෑම් එක. අපි පෙක්ටින් යෙදුවට පස්සේ හොඳට ජෙලිමේ ස්වභාවයට පත් වෙනවා අපේ තක්කාලි යුස ප්‍රමාණය. එතකොට අපි ඒක බලා ගන්න පුළුවන්. එක්කෝ අපිට වතුර එකක් අරගෙන පිරිසිදු වතුර භාජනයකට දාපුවම යටට ගිල්ල දිය වෙන්නේ නැති තැනකට එනවා. ඒ ලක්ෂ්‍යදී අපිට ලිපෙන් ඉවත් කරගන්න පුළුවන්. එහෙමත් නැතිනම් අපිට ජෑම් එක හැඳිගාගෙන යනකොට හැන්දෙන් බලන්න පුළුවන්. අය හැන්ද ඉස්සර නවපුවම අය බිමට වැටෙන්නේ නැති මට්ටම තමයි ජෑම් එකේ නිසි පදම ආවා කියලා අපිට කියන්න පුළුවන්. උෂ්ණත්වය අනුව කිව්වොත් සෙන්ටිග්‍රේඩ් 119 අපි ඒ අවස්ථාවට වෙනකන් රත් කරලා ලිපෙන් ඉවත් කරගෙන අපේ ඇසුරුන් ද්‍රව්‍යවල අසුරාගෙන වෙළඳපොළට ඉදිරිපත් කරන්න පුළුවන්. Agriculture beyond production.